පහළොස්වැනි පරිච්ඡේදය කපිල වස්තුවට පෙරලා යාම ගුහාව පිටත අපරදිග කඳු ප්‍රපාතයේ අද්දර මහා කස්සප හිමි හා ආනන්ද හිමි දෙනම සිටගත්තේ හිරු නැගෙන හැටි දැක්මටයි පැහැදිලි උදා අහස පිරී ඇත්තේ අලුත් දවසේහි දීප්තිමත් පැහැයන් ගිනි මහා කස්සප හිමි ගැඹුරු හුස්මකින් ලය පුරවා ගනි තව මාස කිහිපයකින් අප මේ වැඩ කටයුතු අවසන් කර මෙතනින් නික්මෙනවා ඔබ වහන්සේට යලි කිසිදාක ගුහාවක සැතපෙන්න සිදුවන්නේ නැහැ යයි ආනන්ද හිමි සතුටින් පවසයි යලි කතා කරන්නට පෙර මහා කස්සප හිමි මොහොතකට නිහඬව කල්පනා කරයි අද අපේ අනුකාරක සභාවේ සාකච්ඡාවට මා පෙරමග බලා සිටිනවා මා තීරණය කළා අපේ රැස්වීම හිරු බසින විට අවසන් කර පහන් එළියේම අප බුදු හිමියන් කපිල වස්තුවට ගිය ගමන ගැන කතාව ආරම්භ කරන්නට අද සන්ධ්‍යාවේ එලි මහණේ මුණ ගැසෙන්නයි මා සිටුවේ අපට නැවුම් වාතාශ්‍රයත් පුරහඳේ ආලෝකයත් විඳින්නට පුළුවන් එහෙම නේද එය කදිම අදහසක් ඇත්තෙන්ම සෑම පුර පොයක්ම බුදු හිමියන් සිහිපත් කිරීමට හේතු තිබෙනවා උන්වහන්සේගේ බොහෝ දේවල් සිදු වුනේ පුර 15ක දිනයේ කපිල වස්තුවට වැඩි එවන් දිනයකයි මේ රාත්‍රියේදී ඒ පුර සඳ බැල්ම යට කතාවෙහි එම කොටස් සිහිපත් කිරීම ඉතාම උචිතයයි සිතනවා ආනන්ද හිමි පිළිතුරු දෙයි මා හිතන්නේ කමිටුව ආරම්භ කරන්නට පෙර අර පටුමග පහත ඇති උණුදිය උල්පතෙන් ඉක්මනින්ම ස්නානය කර එන්නට වෙලාව ඇතයි කියායි මා මේ වියපත් සිරුර සනහා අඩ හෝරාවකින් සභා ශාලාවට එන්නම් මහා කස්සප හිමි පවසයි මහා කස්සප හිමි කඩිනමින් උණුදිය උල්පත් වෙතට යන මග පියමන් කරයි උදෑසන පුද පූජාවලින් පසු ආනන්ද හිමි ඉදිරි කතිකාසනයේ වෙතට ගොස් හිඳගනි අද අපගේ අනුකාරක රැස්වීමේදී බුදු හිමියන් බුද්ධත්වයේ ලැබීමෙන් පසු මුල්ම වතාවට උන්වහන්සේගේ උපන් ස්ථානයේ වූ කපිල වස්තුවට ගිය ගමන ගැන කතා කරමු අපි දෙමාපියන්ට ඇති ණය ගැති බව ගැන බුදු හිමියන් කී වතාවක් නම් අපට මතක් කර ඇද්ද අද මම එවැනි සූත්‍රයකින් ආරම්භ කරන්නම් මහණෙනි ලෝකයේ කලගුණ සලකා අවසන් කළ නොහැකි දෙදිනෙක් වන්නේය ඒ මව සහ පියාය කෙනෙක් තම මව එක උරයකද පියා අනෙක් උරයේද රඳවාගෙන අවුරුදු 100ක් ඇවිද්දත් ණය ගෙවා නිම කරන්නට බෑ එමෙන්ම කවා පොවා නහවා කැත කුණු සෝදා වසර 100ක් ඔවුන් බලා කියාගත්තත් ඒ ණය ගෙවා අවසන් කරන්නට බෑ මේට හේතුව කුමක්ද මහණෙනි දෙමෝපියන් දරුවන් වෙනුවෙන් හැම දෙයක්ම කරති ඔවුන් හදා වඩා කවා පොවා ලොවට හඳුන්වා දෙති ආනන්ද හිමි සූත්‍රය අවසන් කරද්දී සියලු රහතුන් වහන්සේ තමන් මෙලොවට බිහි කළ කවා පොවා ඇති දෙඩි කළ තම දෙමාපියන් මනසින් මෙනෙහි කරයි එමෙන්ම සසරේ තමන්ට සිටි නිමක් නැති දෙමාපියන්ද සිහිපත් කරන්නේ මව්පියන්ගේ අගය හොඳින්ම දන්නා බැවිනි මහා කස්සප හිමි යමේ රුකාව හඬවීමෙන් පසු රහතුන් වහන්සේලා සභා ගර්භයෙන් නික්ම භාවනා කරන ගුහා ගර්භය වෙතට ගමන් ගනිති රහතුන් වහන්සේලා කිහිප දෙනෙක් අවට වන දහනෙහි සක්මන් කරයි තවත් අය සිවුරු පොරවාගෙන නිසලව හිඳ තැඹිලි පැහැයෙන් රතු පැහැයෙන් දම් පැහැයට හැරෙන ආකාශයේ හිරු අස්තංගයේ ආලෝක වෙනස් වෙන ආකාරය දෙස බලමින් ඒ අහස පුර සඳට ආවඩනු බලා සිටිති මහා කස්සප හිමි තෝරාගත් තැනට අනුකාරක සභාවේ රහතුන් වහන්සේලා ගමන් ගනිති එතැනට පහත නිම්නය මනාව පෙනෙයි
කෙමින් අඳුරු ගැහෙන ආකාශය පුළුල්ව විවරව පෙනේ. ඔවුනට හිඳ ගැනීමට පැදුරු පිළියෙල වී ඇත. ආනන්ද, අනුරුද්ධ, බද්දිය, බක්කුල, පුන්න, මහා කච්චායන, උපාලි, සෝපාක යන හිමිවරුද ඒ අතර වෙති. අවසානයේ එළඹෙන්නේ මහා කස්සප හිමියන්ය. අද සන්ධ්‍යාවේදී අප බුදු හිමියන්ගේ ජීවිතයේ වැදගත් පරිච්ඡේදයක් සිහිපත් කරමු. ඒ උන්වහන්සේ බුද්ධත්වයට පත්ව පෙරලා කපිල වස්තුවට ආ මුල්ම ගමනයි. මේ කතාව කීමේදී මෙහි සිටින ඥාති සොහොයුරන් තිදෙනා හොඳම සාක්ෂිකාරයන් තිදෙනකි. යම් අයෙකුට උන්වහන්සේලා තිදෙනා හට ප්‍රශංසා දැක්වීමට ඇත්නම් මේ ඒ අවස්ථාවයි. මේ කියමනට අනුකාරක කමිටු සමාජිකයන් සිනාසෙන්නේ පසුගියදා සාකච්ඡාවේදී මහා කස්සප හිමියන් ගැන නොයෙකුත් වර්ණවත් දේ කියවුණු බැවිනි. ආනන්ද හිමියනි, මහරජතුමා හා උන්වහන්සේගේ දූතයන් ගැන හෙළි කරමින් ඔබ වහන්සේම කතාව ආරම්භන්නේ නම් මෙනවි යයි මහා කස්සප හිමි යෝජනා කරයි. මොලින්ම අප හැම වෙනුවෙන් රාත්‍රී සාකච්ඡාවට මෙවන් අපූරු ප්‍රසන්න ස්ථානයක් පිළියෙල කිරීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. නැගී එන පුරසඳේ චමත්කාරය විඳින අතරේ ශාසනයේ ආරම්භක දවස් ගැන මෙනෙහි කළ හැකිය. බුදුන් වහන්සේගේ වදන් හා ශක්තිය විශ්වයේ සක්වල ඈත මෑත මුළුවලට ගමන් ගනිමින් දැඩි වූ හදවත් පවා මෙලෙක් කළා. ආනන්ද හිමියන්ගේ කටහඬෙහි ඇත්තේ කාරුණික බවකි. මහා කස්සප හිමි ආනන්ද හිමියන්ගේ කියමනට උණුසුම්ව සිනාසෙයි. හිමියනි, මේ ලෝකවැසියන්ට ඔබේ හදවතේ ඇති නිර්මල කරුණාවෙන් දහයෙන් පංගුවක්වත් ඇත්නම් මෙලොව කිසිම අර්බුදයක් නෑ නොවේද? අනෙක් රහතුන් වහන්සේලා දෙනිත් පියා ආනන්ද හිමියන්ට නිහඬව මෙත් වඩද්දී උන්වහන්සේ එම කතාව ආරම්භයි. බුදුන් වහන්සේ මේ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ හිඳිමින් නොයෙකුත් දෙවි බඹුන්ට හා මිනිසුන්ට දිනපතාම ධර්මය දේශනා කළා. බොහෝ දෙනා තිසරණ සරණ යමින් සෝවාන්, සක්‍රුදාගාමි, අනාගාමි, අරහත් ඵල ලැබෙමින් සුවය ලැබුවා. අංග මගධ දේශයන්හි බොහෝ වැදගත් පවුල්වල තරුණ පුත්‍රයන් සංඝ සමාජයට එක් වුණා. සුද්ධෝදන මහරජුන්ට අවසානයේ දැනගන්නට ලැබුණා තම පුත් කුමාරයා සම්මා සම්බුද්ධත්වයට පත් වුණ බව. උන්වහන්සේ වේළුවනේ ජීවත් වෙමින් උගන්වන ධර්මයෙන් දස දහස් ගණනකට විමුක්තිය ලබා දෙන බවත් රජුට දැනගන්නට ලැබුණා යයි ආනන්ද හිමි පවසයි. අනුරුද්ධ හිමි කතා කරයි. මගධ රට බිම්බිසාර මහරජුගේ දූතේකු සුද්ධෝදන රජතුමා හා බිසව වෙත පැමිණ සිද්ධාර්ථ කුමාරයා ගැන තොරතුරු හෙළි කරන විට මා එහි සිටියා. ඒ දූතයා රජගහ නුවරට ගිය අවසන් වතාවේ පුද්ගලිකවම වේළුවනේට ගොස් බුදුන් වහන්සේ මුණ ගැසී තිබුණා. උන්වහන්සේගේ උගන්වීම් ගැනත් උන්වහන්සේගේ වෙනස් වීම ගැනත් අප අසා සිටියේ විශ්මයෙන්. ඔබට හොඳටම විශ්වාසද ඒ අපේ සිද්ධාර්ථ කුමාරයාම කියා යැයි මා දූතයාගෙන් විමසුවා. නිසකවම යැයි ඔහු පිළිතුරු දුන්නා. ඔබට මතක ඇති මා දස වසරකට පෙර මේ රාජසභාවේදීම එතුමාව දුටුවා. ඒ වගේ කුමාරයෙකු කෙසේ නම් අමතක කරන්නේද? එවිටත් උන්වහන්සේ වටා තිබූ ප්‍රභාස්වරය වචනවලින් විස්තර කරන්නට බැහැ කියා ඔහු කීවා. මදකට සුද්ධෝදන රජතුමා කතා කරගත නොහැකිව හිඳගත්තේය. ඊළඟට ඉතාම හිමින් බැරෑරුම්ව කතා කළා. මා මිය යන්නට පෙර මගේ පුත් කුමාරයාව දකින්නට ඕනෑ කියා පැවසුවා.
ඊළඟට ඉතා විශ්වාස අමාත්‍යවරයෙකුට කතා කර කීවා රජගහනුවරට ගොස් කුමාරයාට මේ මාළිගයට එන්නයි ආරාධනා කරන්න කියා මහා ප්‍රජාපති ගෝතමියද තමා කිරිපොවා ඇති දෙඩි කළ පුතුන් දකින්නට ඇති ආශාව හෙළි කළා පමානොවි අමාත්‍යවරයාට වේලුවනේට යන්නේ දෙදෙනාම අයද සිටියා අනුරුද්ධ හිමි සිය කතාව නිමවයි ඒ රාත්‍රියේම අමාත්‍යවරයා අසුපිටින් ගියේ විශාල සහ පිරිවරකුත් කැටුව අපි හැමෝම නොයවසිල්ලෙන් පුවතක් බලා සිටියා සති කිහිපයක් ගත වුවත් වාර්තාවක් නැහැ රජතුමා තවත් අමාත්‍යවරයෙකු යැව්වා ඒ සමගත් විශාල පිරිසක් ගියා මේ විදියට වරින් වර රජතුමා විවිධ පිරිස් කණ්ඩායම් යෙව්වා අමාත්‍යවරුන් නම් දෙනෙක් ඒ එක් අයෙක්වත් පෙරලා ආවේ නැහැ යයි ආනන්ද හිමි ප්‍රකාශ කරයි අප දැන් දන්නා පරිදි එෙහිදී සිදු වුණේ ඒ ආ හැම අමාත්‍යවරයෙක්ම සහ පිරිවරම ඉක්මනින්ම බුදුන්ගේ දහම් අසා පැහැදී පැවිදි වීමයි එසේ පැවිදිව රහත් වීමයි මේ වන විට අමාත්‍යවරුන්ට තමන්ගේ ගෘහපති කටේතු රාජකාරී අමතකයි බුදු හිමි හමුවේ නිවි සැනෙහි ඒ සුවයෙන්ම සිටියා පමණයි අන්තිමේදී රජතුමාටත් ආරංචි වුණා තමා යැව් හැම දිනාම ගිහි දිවිය හැරදා තම පුතු හමුවේ විමුක්තිය ලැබූ බව අන්තිමේදී රජතුමා හිතුවා තමාගේ විශ්වාසවන්තම කාලුදායි ඇමතිතුමාව යවන්නට අනුරුද්ධ හිමි පවසයි කොහොමටත් තමා යැව් අමාත්‍යවරයන් නම් දෙනා හා ඒ සමග ගිය මහා පිරිසම පෙරලා නොපැමිණීම ගැන රජතුමා සිටියේ දැඩි කනස්සල්ලකින් කාලුදායි උපන්නේ බුදුන් වහන්සේ උපන් දවසේමයි කුඩා වියේ පටන්ම ඒ දෙදෙනා හොඳ මිත්‍රයෝ ආනන්ද හිමි පවසයි හැම දිනාම වගේම ඔහුත් අනෙක් දූතයන්ටත් පිරිස්වලටත් සිදු වුණ දේ ගැන අසා තිබුණා ඒ වගේම බුදු හිමියන් දැකීමෙන් නිවන් අවබෝධ කරගත හැකි වෙතයි කියා කාලුදායිට සිතුණා කාලුදායි රජතුමාට කීවා රජතුමනි මම ගිහින් කුමාරයාට පණිවිඩය දෙන්නම් නමුත් මහාන වීමේ අවසරය මා මුලින්ම ඔබතුමාගෙන් ලබා ගන්නට ඕනේ කියා එවැනි ඉල්ලීමකින් රජතුමා බියටපත් වුණා තමා අන්තිමයට බලාපොරොත්තු තබා සිටි තැනැත්තා එහෙම කීවාම කම්පනයක් ඇති වුණා රජතුමා කීවා කාලුදායි ඔබ මහාන වුණත් නැතත් මගේ පුත්‍රයාට මගේ පණිවිඩය දෙන්න මා මිය යන්නට පෙර ඔහුට මා දකින්නට එන්න කියන්න මට උවමනා එකම දෙය උන්වහන්සේට පුද සත්කාර කරන්නයි කාලුදායි එකඟ වුණා දිනේකින් ඔහු කපිල වස්තුවෙන් පිටව රජගහනුවර බලා පිටත් තුනේ පිරිසකුත් සමගයි ඔහු වේලුවනේට ගියා බුදුන් වහන්සේ ධර්මය දේශනා කරන විට ඒ පිරිස ඈතට වී අවධානයෙන් අසා සිටියා දේශනයේ අවසානයේ කාලුදායි ඇතුළු ඒ පිරිසම බුදු හිමියන්ගේ සසුනට ඇතුළු වීමට අවසර අයද සිටියා අනුරුද්ධ හිමි පවසයි දුරුතු පුර පසළොස්වක පොහොයට සතියකට පෙර කාලුදායි රහතුන් වහන්සේ බුදු හිමියන් වෙතට පැමිණ සුදවුන් රජුගේ ප්‍රාර්ථනය ඉටු කරන්නට කිඹුල් වතට වඩින්නැයි ඉල්ලා සිටියා ඒ ගාථා සැටම කාලුදායි උපයෝගී කරගත්තේ බුදුරදුන්ගේ සිත මේ ගමනට කැමැති කරවීමටයි ගමන් කිරීමට සුදුසු මේ කාලයයි මාර්ගය දිගට ඇති සුන්දර දෙකුමන් ගස්වැල් පල දරන තුරුලතා මොනරුන් ඇතුළු දර්ශනපත ආදිය ඔහු විස්තර කළා ආනන්ද හිමි පවසයි හිමියනි ඔබ වහන්සේ කපිල වස්තුවට වඩිනවාද කාලුදායි විමසුවා බුදුන් වහන්සේ කියා සිටියා සැබවින්ම කාලුදායි මා දිමාපියන් බැහැ දකින්නට යන්නම් ඔබත් මාත් හැදුණු වැඩුණු පරිසරය මිහිමත වැදගත්ම දෙයක් තමා දෙමාපියන් අමතක නොකිරීම
මා සම්මා සම්බුද්ධ විය හැකි නමුත් මා තවමත් ඔවුන්ගේ පුත්‍රයායි ඒ මගේ පූර්වාචාරින් ඉතින් යහපත් පුත්‍රයෙකුසේ මම ගොස් ඔවුන්ට ගරු බුහුමන් දක්වා එන්නම් කියා බුදු හිමියන්ගේ මේ ප්‍රතිචාරයෙන් කාළුදා හිමි ඉතාම සතුටටපත් වුණා දින කීපයකට පසු බුදුන් වහන්සේ රහතුන් වහන්සේලා විශාල සංඛ්‍යාවක් පිරිවරාගෙන කපිල වස්තුවට ගමන් ගත්තා දිනකට යොදුන් තුන බැගින් ගමන් කරමින් සති 8මාරකින් පමණ ඔවුන් එහි ළඟා වුණා කාළුදා හිමියන් හිතුවා මදක් පෙර ආතුව ගොස් සුදවුන් රජුන්ට බුදුන් වහන්සේ වඩින බව කියන්නට ඕනේ කියා ඉතින් තම පිරිසින් දැන් රහත් වූ කීප දිනක් කැටුව ඔහු ඉක්මනින් කපිල වස්තුවට ගියා අනුරුද්ධ හිමි පවසයි රහතුන් වහන්සේලා කණ්ඩායමක් සමග වෙනත් නුවරක ධර්මය දේශනා කරන්නට ගොස් සිටි සාරිපුත්ත හා මොග්ගල්ලාන හිමි දෙනම කපිල වස්තුවට වඩින හිමියන්ව දිවසින් දැක්කා ඒ පැමිණීම දැසින් දැකීමට කැමැත්තෙන් මේ අයද විනත් මගකින් කපිල වස්තුවට පැමිණියා බද්දේ හිමි අතරමැදදී පවසයි කාළුදායි රහතුන් වහන්සේ දැකීම රජතුමාට අපමණ සතුටක් වුණා උන්වහන්සේව සිංහාසනයේ මත හිඳුවා ඔහුම දන් පිළිගැන්නුවා ආනන්ද හිමි පවසයි රජතුමා විමසුවා ගරු කාළුදායි හිමියනි බුදු හිමියන් කොහෙද කියා කාළුදායි හිමි පිළිතුරු දුන්නා බුදුන් වහන්සේ රහතුන් පිරිවරාගෙන මාස දෙකකින් පමණ වඩිනවා කියා රජතුමා සතුටින් කියා සිටියා මා පුතා වෙත ගොස් මා නොයවසෙල්ලෙන් බලා සිටින බව කියන්න කියා පසුව දාම කාළුදා හිමි බුදු හිමියන්ට එකතු වන්නට ආපසු ගියා ඒ ගිය විට රජතුමාගේ සතුට බුදුන් වහන්සේට දැන්නුවා දෙමසක දිගු ගමනින් පසු බුදු හිමියන් හා රහතුන් වහන්සේලා වෙසක් පුර 15ක් දින කපිල වස්තුවට පැමිණියා පෙරලා එන කුමාරයාටත් හා පිරිවරටත් සිටීමට සුදුසුම පරිසරය නිග්‍රෝධ උයන බව ශාක්‍ය වංශිකයින් සිතුවා බුදු හිමියන් පිළිගන්නට පෙරහැරක්ද ලෑස්ති කළා ඉදිරියෙන්ම ගියේ ශාක්‍ය වංශික දරුවන් ඊළඟට අගනා සලුපිලි පෙළඳ ශාක්‍ය රාජ කුමර කුමරියන් ඒ හැම දිනාම සුවඳ මල් හා සුවඳ පිණිදිය දුම් ආදිය ගෙන ගියා ඒ හැම දිනා මහා පෙරහරකින් නිග්‍රෝධ උයනට ඇවිද ගියා බද්දිය හිමි තේරුම් කරයි බුදු හිමියන්ගේ සොයුරු නන්ද කුමාරයා සොහොයුරිය වූ සුන්දරී නන්දා කුමරියත් ඉතාම සතුටින් සිටියා මමත් ඒ අය සමග පෙරහැරේ ගමන් ගත්තා කුමාරයා දකින්නතුරු අපට අස්වැසිල්ල නැතිවයි සිටියේ ආනන්ද හිමි දිගටම කතාව හෙලි කරයි අකමැත්තෙන් වුවත් මේ ටිකත් කිව යුතුයි අපගේ ශාක්‍ය වංශයේ වැඩිමහලු නෑදෑයන් උඩගුව සිටුවේ මේ ලාබාල කුමාරයා පිළිගන්නට ඔවුන් නොයා යුතුය කියලා වැඳුම් පිදුම් කරන්නට අවස්ථාව පැමිණි විට ඔවුන් ලාබාල කුමර කුමරියන් ඉදිරියට යැව්වේ තමන් පසුපසට වී හිඳිමින් දේවදත්තත් ඒ අය සමග රැඳුණා බුදු හිමියන් මේ දැක මගේ නෑදෑයන් වයසට ගිහින් තියෙන්නේ කිසිම දෙනුවත් කමක් නැතිව තථාගතයන්ට බුහුමන් දක්වන්නේ නැහැ ඒ අය උඩගුයි මාන්නාධිකාරයි සම්මා සම්බුද්ධ වූ අය ගැන දැනුමක් නැහැ කියා තමන් වහන්සේටම කියාගත්තා බුදුන් වහන්සේ තම අසාමාන්‍ය බලය පෙන්වන්නේ විරලවයි නමුත් මේ වතාවේ ශාක්‍ය වංශිකයන්ට බුදුන්ගේ බල මහිමේ පින්වීම සුදුසුයයි උන්වහන්සේට වැටහුණා තමාගේ මේ අලුත් తత్వය මිනිසුන්ට පින්වීමට එක් සැනකින් උන්වහන්සේ ආකාශයේ පාලමක් මෙන් සක්මන් මගක් නිමවුවා එහි හැම වර්ණයකම මැණික් ඔබ්බවා තිබුණා
මෙහි සක්මන් කරමින් උන්වහන්සේ රැස්ව සිටි අයට ධර්මය දේශනා කළා. ඊළඟට හඬ උස්කොට දස දහසක් සක්වල ආලෝක වේවායි පැවසුවා. මොහොතකින් දෙව් බඹුන් සතුටු කරමින් මුළු විශ්වයම ආලෝකයෙන් පිරී ගියා. හදිසියේම උන්වහන්සේගේ සිරුරේ දොළොස් කොටසකින් එක්වනම ජලයත් ගින්දරත් පිටවන්නට වුණා. බුදුන් වහන්සේගේ ශ්‍රී පතුල් වලින් ගලා හැලුණු වරුසා ශාක්‍ය වංශික රජ පවුලේ අයගේ හිස මතින් වැටුණා. එය හරිම අපූරු අසිරිමත් අත්දැකීමක්. මා ජීවත් වන තුරා ඒ නම් අමතක වන්නේ නැහැ. අනුරුද්ධ හිමි පවසයි. බුදුන් වහන්සේට මුලින්ම නමස්කාර කළේ සුද්ධෝදන රජතුමායි. හිස නමා රජතුමා, භාග්‍යවත් වූ අසිරිමත් වූ මා පුතුනි, ඔබ උපන් දින මගේ ගුරු අසිත දේවල තවුසානන්ගේ හිස මත ඔබේ හිස තැබූ මොහොතේ මම ඔබට පළමු වැඳීම කළෙමි. වසර කිහිපයකට පසු වක්මගුල් උත්සවයේදී ඔබ දඹගස මුල වැඩහිඳ භාවනානුයෝගීව සමාධිගත වූ විට මම දෙවනුව ඔබට වැඳීම් කළෙමි. මේ මගේ තුන්වන වැඳීමයි. ඒ ඔබ වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව සිටියේදී යැයි පැවසුවා. රජතුමා තම පුතුන් ඉදිරියේ වැඳ වැටි සිය හිස බුදු හිමියන්ගේ දෙපා ඉදිරියේ තැබුවා. ශාක්‍ය වංශික හැම දිනාටම වෙන කළ හැකි දෙයක් වූයේ නැහැ. මමත් අනුරුද්ධත් බද්ධියත් ඒ වගේම අවසානයේ අමනාපෙන් හෝ දේවදත්තත් ඒ විදියටම බුදු හිමියන්ට වැඳා. යැයි ආනන්ද හිමි පවසයි. එදින සෙනග පිටුපස චන්නත් සිටියේ යලි තම ස්වාමියා දැකගැනීමේ අපමණ සතුටින්. ඔහුද බුදු හිමියන් වෙත පැමිණ මහාන වෙන්නට අවසර ඉල්ලා සසුන්ගත වුණා. අන්තිමේදී සෙනග විසිර ගියා. නමුත් කිසිම ශාක්‍ය පවුලක කෙනෙක්වත් බුදු හිමියන්ට හා රහතුන් වහන්සේලාට පසුවදා දාණයට ආරාධනා කළේ නැහැ. රජතුමාත් සිතුවේ ආරාධනා නොලැබ පුත් කුමාරයා පසුදා දනට මාලිගාවට වඩීවි කියලයි. ඒ ඔහුගේ නිවහනයි. ඒ නිසාම විශේෂ ආරාධනාවක් කරන්නට සිතුවෙත් නැහැ. මමත් සිතුවේ හිමියන් පසුවදා දනට මාලිගයට වඩීවි කියා. ඒ නිසා රජතුමාට දොස් කියන්නටත් බැහැ. බද්ධිය හිමි පවසයි. පසුවදා බුදුන් වහන්සේත් රහතුන් වහන්සේලාත් කපිලවස්තු නගරේ වීදි දිගේ පිඩුසිකා වඩින්නට වුණා. ආනන්ද හිමි කියයි. කිසි කෙනෙක් ඔවුන් පිළිගන්නට ගියේත් නැහැ. බුදුන් වහන්සේ විමසා බැලුවා. මේට පෙර බුදුවරයන් වහන්සේලා තම තමන් උපන් ගම්වලට ගිය විට ඒ අයත් ධනවත් පවුල් වෙතට මුලින්ම ගොස් ඊළඟට දිලිඳු තැන්වලට ගියාද කියා. ඒ නැත්නම් පෙලින් පෙළ මුණ ගැසෙන ආකාරය දොරටු ඉදිරියට ගියාද කියා. උන්වහන්සේ දුටුවා ඒ බුදුවරයන් මුලින් මුණ ගැසෙන නිවහනට මුලින් ගිය බව. මේ නිසා ඒ ආකාරයටම ගමන් කළා. තමන්ගේ කිරුළ හිමි කුමාරයා මේ විදියට ගෙයින් කෙට පිඩුසිඟා වඩිනු දැකීමෙන් නුවර වැසියන් කම්පා වුණා. ඔවුන් තමන්ගේ මන්දිරවල සඳළු තලවලට වෙලා බලා සිටියේ දෙනෙත් අදහා ගන්නටත් බැරිව. සුද්ධෝදන රජතුමාට ඉක්මනින්ම මේ ආරංචිය සැලවුණා. බුදුන් වහන්සේ නගරයට ඇතුළුව මෙසේ පිටුසිකා යන බව රජතුමා කර කියාගත හැකි දෙයක් නැතිව තැවුණා. රජමාලිගයේ දොරටුව අභියස තම අශ්වරථයට නැගගත් රජතුමා බුදුන් වඩිමින් සිටි ඉසව්වට හැකි වේගයෙන් ගියා. එතනදී රියෙන් බැස තම පුතු වෙත ගොස් ඔබේ පියාණන්ට මේ විදියට අපහාස කරන්නේ ඇයිද? කෑම සිඟා යන්නේ ඇයිද? ඔබටත් ඔබේ අනුගාමික භික්ෂූන් වහන්සේලාටත් මට දන් දෙන්නට බැරිද? කියා ඇසුවා. බුදුහිමියන් පියරජුට කීවා, අපේ වංශයේ මෙහිමයි මහරජතුමනි කියා. වේදනාවටත් ලැජ්ජාවටත්පත් රජතුමා කීවා, අපේ
ශාක්‍ය වංශයේ ශාස්ත්‍රීය අය අපේ වංශයේ කිසි කෙනෙක් සිඟා කන්නේ නැහැ කියා බුදුන් වහන්සේ මෙවිත තීරුම් කරලා දුන්නා ඔබේ වංශය රාජවංශයයි මහරජතුමනි නමුත් සත් වසරකට පෙර මා ගිහිගේ හැර ගිය විට ඔය වංශයත් හැර ගියා අපේ වංශය බුද්ධ වංශයයි අපට කුලයක් නැහැ සියලු බුදුවරයනුත් මට පෙර ආතුව සිටි උත්තමයනුත් හැමදෙනාම මහා මගධිගේ පිටුසිඟා වැඩියා මාත් එසේමයි කියා ඊළඟට බුදුන් වහන්සේ මේ ගාථාව පැවසුවා පිනෙහි නැගී සිට නොපමා වන්නේ සුසිරි දහමෙහි හැසිරී ඉන්නේ සදහම් පිළිවෙතගෙන හැසිරෙන්නේ මෙලොවත් එලොවත් සුවයෙන් ඉන්නේ මේ දේශනයේ අවසානයේ රජතුමා සෝවාන් වුණා ආනන්ද හිමි පවසයි මේ මොහොතේ මමත් රජතුමා පිටුපසින්ම සිට මේ අවස්ථාව දැසින්ම දුටුවා මා අසල අනුරුද්ධත් බද්දියත් සිටියා සුද්ධෝදන මහරජතුමා සෝවාන් වූ පසු බුදු හිමියන්ගේ දෝතින් පාත්‍රය ගෙන කීවා කරුණාකර භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන මා මාලිගයට වැඩම කර මගෙන් දන් පිළිගන්න කියා බද්දිය හිමි කියයි බුදු හිමියන් නිහඬවම කීවා ආරාධනය පිළිගන්න බව උන් වහන්සේ රන් සලු පෙර වූ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන මාලිගයට වැඩියා යශෝධරා කුමරිය තම කුටියේ සඳුළු තලයෙන් බුදු හිමියන් මාලිග භූමියට වඩිනු බලා සිටියා පුත්‍ර රාහුල කුමාරයාද ඒ අසලම සිටියා ඈ බුදුන්ව පින්නමින් ඔහුට මෙහෙම කීවා රත් පැහැයෙන් සිරි පායුග දිලෙනා සක් ලකුණින් දික් විලුමින් සැදුනා සෙමෙර චත්‍ර සිරියෙන්ද බබළුණා අන්න බලන් පුත සමිඳුන් වඩිනා සක්‍ය කුලේ සිවුමැලි කුමරාණෝ සොඳුරු ලකුණු පිරි පින් සිරුරාණෝ ලොව සෙතටම වැඩි වීර නරාණෝ අන්න බලන් පුත සමිඳුන් වඩිනා පොන්සඳසේ බබලන නිල්ලහසේ දෙව් මිනිසුන් net සනසන සිත්සේ වඩින ගමන ඇත් රජුගේ විලාසේ අන්න බලන් පුත සමිඳුන් වඩිනා රජ කුලයේ බුදු සමිඳු උපන්නේ දෙව් මිනිසුන් පායුක නම දින්නේ සීල සමාධි සිත පිහිටන්නේ අන්න බලන් පුත සමිඳු වඩින්නේ නිල්වන් පාටින් net යුග දිලනා අංග සුසන්දිත නාසය තිබෙනා එහිබම දේදුණු යුගල විලසිනා අන්න බලන් පුත සමිඳුන් වඩිනා බබලන තෙදසිහ රජෙකුගේ වන්නේ සිව්මෙලි බව මුව රජෙකුගේ වෙන්නේ රන්වන් රැස් සිරුරෙන් බිහිවන්නේ අන්න පුතේ බුදු සමිඳු වඩින්නේ සිනිඳු සොඳුරු මිහිරෙන් හඬ නැගිනා හිඟුල සුරත් පැහැ දිවකින් සැදෙනා විස්ස බැගින් සුදු දත් පෙළසිලනා අන්න බලන් පුත සමිඳුන් වඩිනා නිල් පාටින් සිරසේ කිස් පෙබලේ රන් වන් රැස් විහිදෙනවා නැළලේ ඕර්ණ රෝම ධාතුව වත කමලේ බුදු සමිඳුගේ මුළු සිරුරම බැබලේ නිල් අහසේ පොණුසඳ පායන්නේ සඳ වටකොට රන් තරු බැබලෙන්නේ මොනිසඳ ශ්‍රාවක මැද දිදුලන්නේ අන්න පුතේ බුදු සමිඳු වඩින්නේ බද්දිය හිමි දිගින් දිගටම කතා කරයි අපි හැමෝම මාලිගාවේ මහා ශාලාවට ඇතුල් වුණා සුද්ධෝදන රජතුමා බුදුන් වහන්සේව මූලාසනයට කැඳවාගෙන ගියා භික්ෂූන් වහන්සේලා පෙර පනවා තිබූ අසුන්වල හිඳගත්තා හැමදිනා සංසුන් වූ පසු බුදු හිමියන් පහත ගාතාව දේශනා කළා සියලු පව් නොකිරීමද ලෝ ලෝතුරු කුසල් වැඩිමද සිත නීවරණයන්ගෙන් පිරිසුදු කර ගැනීමද යන මෙය සියලු බුදුවරයන්ගේ අනුශාසනාවයි යන ගාථාව එසේමෙන්ම සුද්ධෝදන රජතුමා සක්‍රුදාගාමි ඵල ලැබුවා මහා බිසව ප්‍රජාපති ගෝතමිය සෝවාන් වුණා ඊළඟට රජතුමා සියතින්ම
බුදුන් වහන්සේට ප්‍රණීත ආහාර පිළිගැන්නුවා. අනුරුද්ධ හිමි පවසයි. මහා ප්‍රජාපති ගෞතමියද දන් පිළිගැන්වීමට හවුල් වුණා. තමා කිරි පොවා ඇති දැටි කළ පුත් කුමරුන් මෙසේ සම්බුද්ධත්වයට පත්ව පෙරලා පැමිණ සිටීම නිසා ඇයට වූ සතුට සංගවාගත නොහැකි වුණා. මා තුලුව පවුලේ සියලුම සමාජිකයින් ඉතාම හැඟුම්බර වුණා. දානය අවසානයේ මාළිගයේ හැමදෙනාම බුදුන් වහන්සේගේ දෙපා අසල වැඳ වැටි ගෞරවයෙන් වැඳා යශෝදරා කුමරිය හැරෙන්නට. රජතුමා දුන් මේ මුල්ම දාන උත්සවයට කුමරිය සහභාගී වුණේ නැතිද සෝපාක හිමි අසන්නේ විමතියෙනි. නැහැ, ඇය පැමිණියේ නැහැ. ඇගේ සේවිකාවන් ඇගෙන් අයද සිටියා දානයට යන්න කියා. නමුත් ඇය ප්‍රතික්ෂේප කළා. ඇ ඔවුන්ට කීවා, මගේ යම් ගුණයක් තිබෙනවා නම් ඒ උතුම් ඇත්ත මා ළඟට ඒවි කියා. එවිට මා මගේ පුද සත්කාර කරන්නම්. ඒට පෙරාතුව නම් බැහැ කියා කීවා. බද්දිය හිමි තීරුම් කරයි, මා සොහොයුරාණෙනි, කුමරියව අවතක්සේරු කරන්නට එපා. ආනන්ද හිමි පවසයි, එදින ඇගේ සැලෙන මානසික තත්ත්වය අප වටහා ගන්න ඕනේ. ඇය තම සැමියාව දැක නැහැ. රාහුල කුමාරයාට 4 මාසයක් වූ තැන් පටන් ඇය රජමාලිගයේක ජීවත් වූයේ ඉතාම සරලව තපස් රකිමින්. තමා ආදරය කළ කුමාරයා අභිනිෂ්ක්‍රමණය කළ පසු ජීවත් වූ ආකාරයටමයි ඇ ජීවත් වන්නට තීරණය කළේ. ඇගේ සිල්වත් බව අමුතුවෙන් කිව යුතු නැහැ. තමාගේ ආදරණීය ස්වාමියා දැන් සම්මා සම්බුද්ධ බව මනසට වටහා ගන්නට ඇයට කාලය අවශ්‍ය වුණා. බුදුහිමියන් පැමිණෙන්නට පෙර මා ඇය සමග ටිකක් කතා කළා. ඔවුන් මුලින්ම යලි මුණගැසුණු විට ඇය ප්‍රතිචාර දක්වන විදියත් අප කතා කළා. නමුත් තමා හැසිරිය යුතු ආකාරයත් ඇ දැන සිටියේ නැහැ. තමා රන් මිනිමුතු ආභරණ සිනිඳු සලු හැඳ පැලඳ ඔහු පිළිගන්නද, ඒ නැත්නම් තාපසියකසේම පසුපසට වී නිහඬව සිටින්නද කියා ඇයට තේරුමක් තිබුණේ නැහැ. බද්දිය හිමි කතා කරයි, හැමදෙනාම වැඳුම් පිදුම් කළ පසු බුදු හිමියන් කීවා, මේ මා සත්වසරකට පසු ශාක්‍යයන් හා එක් වූ අවස්ථාව බැවින් මා කැමැති ඔබ හැම පංච ශීලයෙහි පිහිටුවා යහපත් ජීවිතයකට මඟ පෙන්වන්නට. අනාගතයේදී බුද්ධ ධම්ම සංඝ තිසරණයට වන්දනාමාන කරන විට මා මේ දින පංච ශීලය මේ දිනය වෙනුවෙන් මතකයේ තබා ගන්න. පළමුව මම ප්‍රාණඝාතයෙන් වැළකිමි. සියලුම සත්වයන්ගේ යහපත වෙනුවෙන්ම ජීවත් වෙමි. දෙවනුව මම නොදුන් දේ ගැනීමෙන් වැළකිමි. හැම දිනාටම ත්‍යාගවන්ත වෙමි. හැම විටම දීමට කැමති වෙමි. තෙවනුව මම කාමයේහි වරදවා හැසිරීමෙන් වැළකිමි. මම සෑම විටම මගේ සිරුර ගැන සැලකිලිමත් වෙමින් සිරුර ආරක්ෂා කර ගනිමි. සතරවෙනුව මම බොරු කීමෙන් වැළකිමි. සත්‍යම කතා කරමි. මහත්මා ගතියෙන් යුතුව ගෞරවාන්විතව හැසිරෙමි. පස්වෙනුව මම මත්පැනින් වැළකිමි. හැම විටම මනස පැහැදිලිව පිරිසිදුව තබා ගනිමි. බුදු හිමියන් අසුනේ නැගිට තම පාත්‍රය පිය රජුගේ අතට දුන්නා. ආනන්ද හිමි කතාවේ ඉදිරිය පවසයි, සාරිපුත්ත හා මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා සමග උන්වහන්සේ යශෝදරා දේවියගේ යහන් ගැපතිසට ගමන් ගත්තා. ආපසු හැරි සුදුවුන් රජතුමාත් අපදිසත් බලා කීවා, මට යශෝදරාව පුද සත්කාර කරන විට කිසි කෙනෙකුන් බාධා කරන්නට කතා කරන්නට එපා. ඇයට ඇතිතරම් වේලා ඉඩකඩ දෙන්න කියා. උන්වහන්සේ ඇගේ මෙදිරියට ඇතුළුව උන්වහන්සේ වෙනුවෙන්ම පිළියෙල වූ සේද වලින් වැසුණු අසුනක වැඩ සිටියා.
මොහොතකට පසු යශෝදරා කුමරිය මැදිරියට දුවාවා සැනකින් ඇ බිම වැටි බුදු හිමියන්ගේ ශ්‍රීපතුල් දෑතින් බදාගත්තා ඇගේ මුළු ශක්තියෙන්ම ඒ දීපා දෑතින් අල්ලාගත් ඇ යලි යලිත් ඇගේ නල්ලත ඒ මතට තිරපුවා ඇ ඇතිතරම් වේලා හිමියන්ගේ දීපා වැන්දා එය අවසන් වෙන විට අඩ හෝරාවක් තරම් ගත වෙලා වගේ කුමරියත් මමත් ඊටමත් සමීප හිතවත් මිතුරන් ඇගේ මේ දෙඩි ආදරයත් භක්තියත් මගේ හදවතේ කැඹුරටම කාවැදුනා ඊළඟට රජතුමා කුමරියගේ ගුණ ගායනා කරමින් බුදු හිමියන්ට කීවා උන් වහන්සේ කෙරෙහි ඈතුල වූ ආදරය නොනැසී තිබුණ ආකාරය ඈ පෙන්නු ගුණවත්කමත් ලැබියාවත් භක්තියත් අසාමාන්‍ය බව ඔබ වහන්සේට ඇති ගෞරවයෙන් ඈ ඔබ වහන්සේ අත්තර කිය හැමදේම අත්තර දෙමුවා පුතුනි ඈ කිසිම ආශා රාගයකින් තුරව නිකලල්වම ජීවත් වුණා රාහුල මාතාවන් වූ යශෝදරාව ඒ ආකාරයටම ඒ භක්තිය හා උදාරත්වය රැක ගැනීම ගැන තමාට පුදුමයට කාරණා නොවන බව බුදු හිමියන් තම පිය රජුන්ට පැවසුවා ඇය නැන නුවණින් මේ රූ බවත් තමාටම රැක ගැනීමට හැකියාව ඇති අයකු බවත් උන්වහන්සේ පවසමින් චන්ද කින්නර ජාතකය වදාලා බුදු හිමියන් තම යශෝදරාව දෙස බැලුවේ අපමණ කරුණාවෙන් ඊළඟට වදනක් හෝ නොදඩා ඒ මැදිරියෙන් පිටව ගියා ඒ අනුව අගසව් දෙනමද අනෙක් පිරිවරද නික්මුණා භික්ෂූන් වහන්සේ පිරිවරා උන්වහන්සේ පාගමනින් නේග්‍රෝධාරාමයට වැඩියා ආනන්ද හිමි ප්‍රකාශ කරයි මහා කස්සප හිමි නැගිට කතා කරයි ඔබ හැම දිනම මේ පහත නිම්නයේ රිදී දසුන්ද පුරසඳද මාමින්ම රස විඳිනා බව මා දන්නවා මා යෝජනා කරන්නේ ඊළඟ පුර පසළොස්වක රාත්‍රියේදී අප මෙතනම මේ ආකාරයටම සාකච්ඡාව පවත්වමු කියායි එය කදිම යෝජනාවක් මහා කච්චායන හිමි එකඟ වෙයි යලි යලි අපේ කතාවේ මේ පුර හඳේ තේමාව එනවා ධර්මයේහි දීප්තිමත් ආලෝකය සිහියේ තබා ගැනීමට එය කදිම ආධාරකයක් ඥාති රහතුන් වහන්සේලා තිදෙනා එකිනකා හා සිනාසෙති රහතුන් වහන්සේලා ගුහා දොරටුව වෙතට ඇවිද යති ඒ හැම අයෙක්ම නිහඬව මෙනෙහි කරන්නේ බුදු හිමියන් පෙරලා උන්වහන්සේගේ උපන් නුවරට ගිය විජයග්‍රාහි ගමන ගැනයි